同学们，大家好，欢迎你们来到 DP 教育平台。오늘은아비아다타빌린나와하위니파드미타밧하리마라스나파드앙코타삭오글루테게베다하다야간이팅아비발무아다피다티에네하위니파드미퉁위니코타사타마이게나간다오글루단나와팔위니코타시디아비게나갔다팔위니다이얼로그가애수렌티에나알루트와찬파드마이와게메이가애수렌티에나위아카르나아비고닥데와리게나갔다이랑가드메이게하위니파드미데위니코타시디아비사카차카라හයවෙනි පාඩමේ පළමු ඩයලොග් එකට අදාළ අපි සාකච්ඡා කරපු මේ පාඩමේ තිබිච්ච අලුත් වචනවල චීන අක්ෂර කොහොමද ලියන්නේ කියන එක. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හයවෙනි පාඩමේ දෙවෙනි ඩයලොග් එකට අදාළව තියෙන අලුත් වචන, ඒකේ තියෙන සංවාදය, ඒ වගේම ව්‍යාකරණ රටා මොනවද කියලා. ඉතින් අපි වැඩි කතා බහකට යන්නේ නැතුව අපි ඉක්මනටම පාඩමට යමු. අපි අදත් පුරුදු විදියටම මාතෘකාව පොඩ්ඩක් කියලා අපි චුට්ටක් ඔලුවට දාගෙනම වැඩේ පටන් ගමු නේද? හොඳයි. එහෙනම් හැමෝම මාත් එක්ක එකතු වෙලා පාඩමේ මාතෘකාව කියවුම් බලන්න. වොමන් චි යෝ යෝන් හවුම. වොමන් චි යෝ යෝන් හවුම. අපි පීනන්න යමු. හාද? හොඳද? වොමන් චි යෝ යෝන් හවුම. අපි පීනන්න යමු. හාද? හොඳයි. අපි බලමු එහෙනම් මේ පාඩමේ අද අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා.හොඳයි. මොන මම කිව්ව විදියටම පුරුදු විදියටම අපිට මුලින්ම තියෙනවා වචන කිහිපයක් ඉගෙන ගන්න. අලුත් වචන. දැන් අපිට භාෂාවක් කතා කරද්දී අනිවාර්යයෙන්ම අපි අලුත් වචන දවසින් දවස වැඩි කර ගන්න ඕන. අපේ vocabulary list එක වැඩි වෙන්න තමයි අපිට භාෂාව ගොඩක් කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ නේද? ආ. භාෂාවක වැදගත්ම කොටසක් තමයි වචන, අලුත් වචන. ඒ වගේම ව්‍යාකරණ. අපි ව්‍යාකරණ ඉගෙන ගන්නවා. දන්නා ඒ ඉගෙන ගන්න ව්‍යාකරණඅපිට අලුත් අලුත් වාක්‍ය නිර්මාණය කරන්න නම් ඒ ව්‍යාකරණ වලින් අපි අනිවාර්යයෙන්ම වැඩි වචන සංඛ්‍යාවක් භාෂාවේ දැනගෙන ඉන්න ඕන. ඒක නිසා තමයි මම ඔයගොල්ලන්ට අපි මේත් එක් ඉගෙනගෙන තියෙන ව්‍යාකරණ රටා පාවිච්චි කරලා ඔයගොල්ලන්ට මේ වගේ උදාහරණ සහිතව මේ වචන ටික සාකච්ඡා කරන්නේ. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම උනන්දු වෙන්න ඕන වාක්‍යයක් දැන් මම ඔයගොල්ලන්ට මෙතන හදලා දෙනවනේ. අපි මෙතෙක් ඉගෙනගත්ත ව්‍යාකරණ රටා භාවිතයෙන් මේව කොහොමද වාක්‍ය ඇතුළට අපි භාවිත කරන්න කියන එක මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. හැබැයි ඔයගොල්ලන්ටත් වගකීමක් තියෙනවා. ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම අපි ඉගෙනගෙන තියෙන වෙනත් වාක්‍ය රටක්. දැන් මට මෙතන උදාහරණ විදියට හැම වාක්‍ය රටාවකම වාක්‍යයක් ඔයගොල්ලන්ට දෙන්න බෑනේ. ඉතින් ඒ නිසා මම වාක්‍ය දෙකක් එකක් වගේ ප්‍රමාණයක් නැත්තම් සමහර වෙලාවට වාක්‍ය තුනක් විතර මම ලබා දෙනවා. ඒක තමයි මම යන උපරිමය. හැබැයි ඔයගොල්ලෝ දැනගන්න ඕන අනිවාර්යයෙන්ම මෙතෙක් ඉගෙනගෙන තියෙන සියලුම ව්‍යාකරණ රටාවලට මේ වචනය පාවිච්චි කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න ඕන. එතකොට අපි බලන්න ඕන මේ ව්‍යාකරණ රටාවට මේ වචනය භාවිත කළා මම වාක්‍යයක් හදනවා නම් ඇයි මං ඒක කරන්නේ? මම ඒක සාමාන්‍යයෙන් මගේ ජීවිතේදී මම එහෙම දේවල් කියනවද? මට එහෙම දේවල් කියන්න අවශ්‍ය වෙනවද? අන්න ඒවා අපි තේරුම් අරගෙන අපිට ඒක gederදී තනිවම පුහුණු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඔයගොල්ලන්ට මම පුංචි ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරන විදිය තමයි දැන් කියලා දෙන්න යන්නේ. ඒ කියන්නේ අපි කොහොමද මේ අලුත් වචන පාඩම් කරන්නේ? මම ඊට කලිනුත් ඔයගොල්ලන්ට යම් මට්ටමකට මේ දේ කියලා දුන්නා. මම ඔයගොල්ලන්ට කිව්වා ඔයගොල්ලෝ දැන් වචන පාඩම් කරන එක වචන ලිස්ට් එකක් හදාගෙන ඒක වචන කටපාඩම් කරන්න යන අවස්ථාවයක් නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් මේ ඉගෙන ගන්න අලුත් වචන ඒවා ව්‍යාකරණ රටාවලට භාවිත කරලා අපි දැනට ඉගෙනගෙන තියෙන සියලුම ව්‍යාකරණ රටාවලින් සෙන්ටෙන්සස් හදන්න. එතකොට ඔයාට ඉබේම මොකද වෙන්නේ? අර ව්‍යාකරණ රටාවත් පුරුදු වෙනවා, ඒ වගේම මේ වචනයත් පුරුදු වෙනවා. දැන් ඔන්න ඔයගොල්ලෝ මම මෙන්න මේ කියන ක්‍රියාකාරකම් ටික gederedi කරන්න ඕන. පළවෙනි දේ තමයි ඔයගොල්ලෝ ඉස්සර වෙලාම අපි මෙතෙක් ඉගෙනගත්ත සියලුම අලුත් වචන ඔයගොල්ලෝ වෙනම ලිස්ට් එකක් හදාගන්න ඕන. අපි මෙතෙක් ඉගෙන ගත්ත සියලුම අලුත් වචන new words ඔක්කොම ඔයගොල්ලෝ වෙනම ලිස්ට් එකක් හදා ගන්න ඕන. ඒ වචන ලිස්ට් එක මෙන්න මෙහෙම ඔයගොල්ලෝ වෙන් කර ගන්න ඕන. උදාහරණයක් විතර ගත්තම එහෙම මෙහෙම කියන්න පුළුවන්. අපි නාම පද වෙනම ලියා ගන්නවා. ක්‍රියා පද වෙනම ලියා ගන්නවා. ක්‍රියා විශේෂණ පද වෙනම ලියා ගන්නවා adverbs. ඊළඟට model verbs උපකාරක ක්‍රියා පද වෙනම ලියා ගන්නවා. adjectives නාම විශේෂණ පද වෙනම ලියා ගන්නවා.මෙන්න මේ විදියට අපි මෙතෙක් ඉගෙනගත්ත සියලුම වචන
වර්ගීකරණය කරලා ලිස්ට් ලයිස්තු විදියට හදා ගන්න ඕන. ලිස්ට් විදියට හදා ගන්න ඕන. තේරුණාද? එතකොට අපි ළඟ තියෙන්න ඕන නාම පද වෙනම තියෙන්න ඕන. ක්‍රියාපද වෙනම තියෙන්න ඕන. සමහර වෙලාවට නාම පදයක් විදියටත් ක්‍රියාපදයක් විදියටත් දෙකටම භාවිත කරන්න පුළුවන් පද තියෙනවා නම් ඒ ලිස්ට් දෙකේම ඒ වගේ පද තියෙන්න ඕන. සමහර පද ඔයගලන්ට හමු වෙයි ඒක adjective එකක් විදියටත් භාවිත කරනවා adverb එකක් විදියටත් භාවිත කරන්න පුළුවන්. මෙන්න මේ වගේ පද adjective list එකෙත් තියෙනවනේ adverb කියන list එකෙත් තියෙනවා. එතකොට ඉස්සර වෙලාම ඔන්න අංක 1 ඔයගොල්ලෝ යම් කිසි කාලයක් අරගෙන මෙතෙක් ඉගෙන ගත්ත සියලුම පාඩම් වල දැන් පාඩම් මේ 6 වෙනි පාඩමද 6 වෙනි පාඩමෙත් දෙවෙනි කොටසද අපි යනවා මේ දෙවෙනි dialogue එකේ කොටස තුන්වෙනි කොටස යටතේ යටතේ අපි ඉගෙන ගන්නෙ ඒකේ තියෙන දෙවෙනි dialogue එක. ඒ කියන්නේ අපි ඒකේ තියෙන new words ඔක්කොම ටික අදින් complete කරනවා 6 වෙනි පාඩම. එතකොට මේ පාඩමත් අහලා ඉවරුනාට පස්සේ ඔයගොල්ලන්ට පළමු පාඩමේ සිට 6 වෙනි පාඩම දක්වා අපි මෙතෙක් ඉගෙන ගත්ත සියලුම පාඩම් වල තියෙන අලුත් වචන ටික මේ විදියට ඔයගොල්ලන්ට category කරගන්න පුළුවන්. list වලට බෙදා වෙන් කරගන්න පුළුවන්. ඔක තමයි පළවෙනි ක්‍රියාකාරකම. ඕක ඔයගොල්ලෝ යම් කිසි කාලයක් අරගෙන උනන්දුයෙන් ওই වැඩේ කරන්න. ඔන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන ක්‍රියාකාරකම තමයි ඔබ මෙතෙක් ඉගෙන ගත්ත සියලුම ව්‍යාකරණ රටා. ඔබ මෙතෙක් ඉගෙන ගත්ත සියලුම ව්‍යාකරණ රටා. පළමු පාඩමේ සිට මේ 6 වෙනි පාඩම අවසානය දක්වා අපි මෙතෙක් ඉගෙන ගත්ත සියලුම ව්‍යාකරණ රටා ඔයගොල්ලෝ වෙනම ලිස්ට් එකක් පෙළගස්ව ගන්න ඕන. මේක හරියටම කරන්න ඕන. ඔයගොල්ලෝ වෙනම ලිස්ට් එකකට පෙළගස්ව ගන්න ඕන. වෙනම තවත් ලයිස්තුවක් හදා ගන්නවා ව්‍යාකරණ රටා ටික. ඒ ව්‍යාකරණ රටාවලදී මොකද්ද ඔයගොල්ලන්ට කරන්න පුළුවන්? ව්‍යාකරණ රටාවේ ආකෘතිය ලියනවා. ඒක භාවිත කරන්නේ ඇයි? ඇයි අපිට ඒක ඕන කියලා ලියනවා. ඕනනම් ඔයගොල්ලන්ට උදාහරණිකුත් එතන ලියා ගන්න පුළුවන්. ඒ විදියට පොයින්ට් කරගෙන ලස්සනට ඔයගොල්ලන්ට පුළුවන් ව්‍යාකරණ රටා ටික සියල්ල මෙතෙක් ඉගෙන ගත්ත සියලුම ව්‍යාකරණ රටා වෙනම ලිස්ට් එකක් හදාගන්න. අනේ ඊට පස්සේ ගෙදරදී ඔයගොල්ලන්ට පුළුවන් මේ තියෙන වචන අරගෙන ඒ වචන වලින් sentences හදන්න. අර අපි මුලින්ම ඉගෙන ගත්ත ව්‍යාකරණ රටාවෙන් පටන් අරගෙන අපි අන්තිමට ඉවර කරපු අපි අවසානයටම කරපු ඉගෙන ගත්ත ව්‍යාකරණ රටාව දක්වා සියලුම ව්‍යාකරණ රටා වලින් ඔබට ඒ වචනය භාවිත කරලා උදාහරණ වාක්‍ය සකස් කරගන්න පුළුවන්. මෙහෙම සකස් කරගන්නකොට ඔබට තියෙන විශේෂ වාසියක්. මොකද්ද වාසිය? ඔබට අලුතෙන් ඔබ ඉගෙන ගන්නා වචනේ ඔබට හොඳින් මතක හිටිනවා. ඇයි? එම වචනේ ඔබ නැවත 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 වාක්‍ය විදියට ලියනවා. එතකොට ඔයාට ඒ වචනේ හොඳට මතක හිටිනවා. දෙවෙනි කාරණේ තමයි ඔබට ව්‍යාකරණ රටා ටික හොඳට මතක හිටිනවා. ඒ ව්‍යාකරණ රටාවල භාවිතය මතක හිටිනවා. මොකද ඔබ මේ සකස් කරන සියලුම ව්‍යාකරණ මේ වාක්‍යවල අර්ථය ඔබ එක්ක හිතින් හිතන්න එහෙම නැත්නම් අර්ථයත් ලියන්න. එතකොට මෙහෙම කරද්දි මොකද වෙන්නේ? ඔයාට ඉතා ඉක්මනින් ඉතාම කෙටි කාලයක් තුල චීන භාෂාවේ ව්‍යාකරණ අපි කියන මේ මසල් මෙමරි එක ට්‍රේන් කරගන්නවා කියලා අපේ මසල් මෙමරි එකේ හොඳින් පුහුණු වෙනවා. එතකොට අපිට මොකද වෙන්නේ? චීන කෙනෙක් කතා කරත් චීන කෙනෙක් කියන දෙයක් ඇහුණත් අපිට ටග් ගාලා අපේ මේ ව්‍යාකරණය අපි දන්න නිසා අපිට නිතර නිතර අපේ මොළය ඒක ප්‍රගුණ කරපු නිසා මොළයට නිතර නිතර ඇහුණ නිසා මොළේ නිතර නිතර ඒ ස්ට්‍රක්චර් එකෙන් වැඩ කරපු නිසා අන්න මොළයට දැන් ඒක ටග් ගාලා මතකයි. එයා ළඟම තියාගන්නවා මේක මගේ මේ මේ මෙයාට මේක අත්‍යවශ්‍ය දෙයක්. ඒක නිසා මම ඉක්මනට මේක ලබා දෙන්න මම ළඟින්ම තියාගන්න ඕනේ කියලා ඔබේ හොඳම මතකය තැම්පත් කළ තියෙන තැන ඒක තැම්පත් කළ තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ වාක්‍යයක් ඇහුණ ගමන් ටක් ගාලා ඒකේ තේරුම මතක් වෙනවා. ඒ වගේම තමයි ඔයාට යම් කිසි සිටුේෂන් එකකදී මොනවා හරි අවස්ථාවකදී වාක්‍යයක් නිර්මාණය කරගන්න උනොත් ඔයාට ඒ සිටුේෂන් එකට අදාළව ඉතා ඉක්මනින් ඒ වාක්‍ය නිර්මාණය කරගන්න ඕන ව්‍යාකරණ රටාව ඔයාට සිහිපත් කරලා දෙනවා. මතක් කරලා දෙනවා. ඉතින් මේක තමයි භාෂාවක් අපි ප්‍රගුණ කරන කළ යුතු ආකාරය. අපි භාෂාවක් ප්‍රගුණ කරද්දී නිතර පුහුණු වීම අත්‍යවශ්‍යයි. නිතර පුහුණු වීම අත්‍යවශ්‍යයි. ඒක අත්‍යවශ්‍යම කාරණයක්. තේරුණාද? ඔයගලන්ට මේ මතක ඇති අපි ශ්වේසි කියන කැරක්ටර් එක මේ වචන ඉගෙන ගනිද්දිත් මම ඔයගලන්ට කිව්වා ශ්වේසි කියලා කියන්නේ මොනවාද? අපි විධිමත්ව ඉගෙන ගැනීම ශ්වේසි කියලා කියන්නේ
පුහුණු වීම. එතකොට ඉගෙන ගන්නවා කියලා කියන්නේ මම ඔයගොල්ලන්ට උගන්වන යමක් අහගෙන ඉන්නවා කියන එකම නෙමෙයි. නේද? ඒක ඔයගොල්ලෝ පුරුදු පුහුණු කරන්නත් ඕන. ඒක පුහුණු වීම කරන්නත් ඕන අනිවාර්යයෙන්ම. ඒක පුහුණු වීම කරොත් ඔයගොල්ලන්ට හැකි ඉක්මනින්, ඉතාම ඉක්මනින්, ඉතාම කෙටි කාලයක් තුළ චීන භාෂාව කතා කිරීමේ හැකියාව අනිවාර්යයෙන්ම හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි චීන ජාතිකයන් කියන ඒවා තේරුම් ගන්න ඉතා ඉක්මනින් හැකියාව ලබා ගන්න පුළුවන්. මොකද දැන් මෙතෙක් කාලයක් මේ පාඩම් පහක් ඉවර වෙලා තියෙනවා. 6 වෙනි පාඩමෙත් දැන් අපි අවසානයේ හරි ඉන්නේ. 6 වෙනි පාඩමෙත් අවසාන හරිය ළඟා වෙලා තියෙන මේ අවස්ථාවේ ඔයගොල්ලන්ට මේ වෙනකොටත් ඉගෙනගෙන තියෙන දේවල් වලින් ඔයගොල්ලන්ට බොහෝ දේවල් කියන්න පුළුවන්. ඉතින් ඒක තවදුරටත් ප්‍රගුණ කරන එක, පුරුදු පුහුණු කරන එක ඔයගොල්ලන්ගේ වගකීමක් හැටියට සලකලා ඒ වැඩේ කරන්න ඕනේ. දැන් මම ඔය කිව්ව ඔයගොල්ලන්ට පවර්පු කාර්යයන් ටික අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ. එහෙම කරොත් ඔයගොල්ලන්ට ඉතා ඉක්මනින් මේ භාෂාව ප්‍රගුණ කරගන්න හැකියාව ලැබේ. ඉතින් බලමු එහෙනම් අද අපිට අලුත් වචන ශංසා new words වල මොනවද තියෙන්නේ කියලා. බලන්න පළවෙනි එක තියෙනවා මින්චියන්. මින්චියන්. හොඳයි, හැමෝම මාත් එක්ක කියවුම් බලන්න මේ වචනේ. මින්චියන්, මින්, මින්, මින්චියන්, 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 මින්චියන්. මින්චියන් කියලා කියන්නේ tomorrow, හෙට. මින්චියන්, මින්චියන්, මින්චියන් කියලා කියන්නේ හෙට. tomorrow. මින්චියන් හෙට. මින්චියන්, 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 මින්චියන් කියන්නේ tomorrow, හෙට. බලන්න එතකොට මේක මොන වචනයක්ද, මොන පදයක්ද, මොකද්ද මේකේ වර්ගය? මේක නාම පදයක්, ඒ වගේම ටයිම් නවුන් එකක් නේද? ටයිම් එක්ස්ප්‍රෙෂන්ස් කියලාත් කියනවා. කාලය හඟවන පදයක්. එතකොට න කාලය හඟවන පද අපි කොහෙද වාක්‍යයක භාවිත කරේ? අපි මේක පුරුදු වුණා කොහෙද අපි කාලය හඟවන පද දැම්මේ? වාක්‍යයක සබ්ජෙක්ට් එකට පෙර හෝ පසු. කොහෙද දැම්මේ? සබ්ජෙක්ට් එකට පෙර හෝ පසුව තමයි අපි ටයිම් නවුන් එකක් යූස් කරේ. අපි කියනවා ටයිම් එක්ස්ප්‍රෙෂන්ස් කියලා නේද? කාලය හඟවන පද. ඔන කාලය හඟවන පදයක් අපි කොහෙද දැම්මේ? සබ්ජෙක්ට් එකට පෙර හෝ පසු. කර්තෘට පෙර හෝ පසු. මින්චියන් කියන එකත් එහෙනම් අපි පාවිච්චි කරන්නේ කොහෙද? කර්තෘට පෙර හෝ පසුව. කර්තෘට පෙර හෝ පසුව. රයිට්. බලන්න පළවෙනි උදාහරණය. වා මින්චියන් පුටු ටොංගුවා. වා මින්චියන් පුටු ටොංගුවා. වා මින්චියන් පුටු ටොංගුවා. වා මින්චියන් පුටු ටොංගුවා. මාත් එක්ක කියවන වාක්‍ය. වා මින්චියන් පුටු ටොංගුවා. වා මින්චියන් මම හෙට පුචු. පුචු කියලා කියන්නේ යන්නේ නැහැ, නෙගටිව් කරා වාක්‍ය. චිය ටු ගෝ යනවා, පුචු යන්නේ නැහැ. යන්නේ නැහැ. අපි දන්නවා ඕනම ක්‍රියාවකට පෙර පූපදේ භාවිත කිරීමෙන් එම ක්‍රියාව නැතාර්ථයට හරව ගන්න පුළුවන් කියලා නේද? චිය ටු ගෝ යනවා, පුචු යන්නේ නැහැ. වා මින්චියන් පුචු මම හෙට යන්නේ නැහැ. කොහෙද? චොංගුවා. චොංගුවා කියලා කියන්නේ චයිනා. චොංගුවා චයිනා. මම හෙට චීනයට යන්නේ නැහැ. වා මින්චියන් පුචු චොංගුවා මම හෙට චීනයට යන්නේ නැහැ. වා මින්චියන් පුචු චොංගුවා මම හෙට චීනයට යන්නේ නැහැ. බලන්න ඊළඟ සෙන්ටෙන්ස් එක. මින්චියන් අන්න දැම්ම සබ්ජෙක්ට් එකට කලින් මින්චියන් වෝ පාපා කන්ජින්ජු. මින්චියන් වෝ පාපා කන්ජින්ජු. මින්චියන් වෝ පාපා කන්ජින්ජු. හෙට මගේ තාත්තා ඔපෙරා බලනවා. හෙට මගේ තාත්තා ඔපෙරාවක් බලනවා. හෙට මගේ තාත්තා ඔපෙරා බලනවා. මින්චියන් වෝ පාපා කන්ජින්ජු. මින්චියන් වෝ පාපා කන්ජින්ජු. මින්චියන් වෝ පාපා කන්ජින්ජු. මින්චියන් වෝ පාපා කන්ජින්ජු. හෙට මගේ තාත්තා ඔපෙරා බලනවා. බේජින් ඔපෙරාවක් බලනවා කියලා අපි අදහස් කරන්න පුළුවන්. ජින්ජු බේජින් ඔපෙරා. හෙට මගේ මේ වෝ පාපා මගේ තාත්තා හෙට මගේ තාත්තා බේජින් ඔපෙරාවක් බලනවා. ඊළඟට බලන්න ෂුජියන්. ෂුජියන් අපි කලින් පාඩමේදී ඉගෙන ගත්ත ෂහෝ. ෂහෝ කියලා ටයිම් වේලාව කාලය. මෙන්න ඒකට සමාන පදයක් ෂුජියන් කියලා කියන්නේ ටයිම් කියන එකමයි. ෂුජියන් ෂුජියන් ඒකේ ඔයගලන්ට පේනවාද දෙකේම ෂහෝ ෂුජියන් ෂ කියන පදේ භාවිත කරන ටයිම් කාලය හැඟවීම සඳහා. ෂුජියන් 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 කියලා කියන්නේ ටයිම් කාලය වේලාව. ෂුජියන් එකත් නවුන් එකක්. බලන්න
今天你有时间吗？今天 ada 你有时间吗？时间 velava 你有有කියලා කියන්නේ තියනවා කියන තේරුම දෙන්නේ. එතකොට අපි මේකේ ව්‍යාකරණයේදී ඉගෙන ගන්න මේ යෝ කියන පදේ භාවිත කරන විදිය දැනට මේකේ අර්ථය විතරක් අපි ගමු. Jin tian ni you shi jian ma? Jin tian ni you shi jian ma? Ada oyata velawa thiyenoda? Ada oyata velawa thiyenoda? Metana me you shi jian ma kiyala ahanne. Shi jian kiyanne velawa ne you shi jian velawa thiyenawada ma da kiyana prashnaya. You shi jian ma? Ada oyata velawa thiyenoda? Meke adahasa thamai oyata free time ekak thiyenoda kiyala ahanne. Oya niwaduda? Oya free da? ඔයාට වෙලාව තියෙනවද කියලා අහන්නේ ඔයා ෆ්‍රීද කියන එකයි මේ අහන්නේ අන්න ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ යාළුවෙක්ට වෙලාව තියෙනවද ෆ්‍රීද එයා ඉන්නේ හෙට ඔයාට නිවාඩුද හෙට ඔයා ෆ්‍රීද මේ වගේ දේවල් අහන්න හෙට ඔයාට විවේකයක් තියෙනවද ආ හෙට ඔයාට නිවාඩුද මේක අහන්න ඔයගොල්ලන්ට පුළුවන් නියෝෂජෙන්මා මින්තියන් කියන එකත් ඕනනම් දාන්න පුළුවන් දැන් මෙතන දා දෙන ජින්තියන් ජින්තියන් නියෝෂජෙන්මා අද ඔයාට වෙලාව තියනවද මට අහන්න පුළුවන් කෙනෙක්ගෙන් හෙට ඔයාට වෙලාව තියනවද හෙට ඔයා ෆ්‍රීද අපි අහන්නේ හෙට ඔයා ෆ්‍රීද මින්තියන් නියෝෂජෙන්මා මින්තියන් නියෝෂජෙන්මා හෙට ඔයාට වෙලාව තියනවද හෙට ඔයා ෆ්‍රීද කියලායි මේ අහන්නේ හ්ම් දැන් සාමාන්‍ය වෙලාව ඕන කෙනෙක්ට තියෙනවනේ හැබැයි මේක ෆ්‍රීද කියලායි මේ අහන්නේ බලන්න ෂර්ජියන් කියන පදේ භාවිත කරලා මේ වාක්‍ය ඇතුලේ ලබා දෙන අර්ථය ඒක තමයි අපි තේරුම් ගන්න ඕන දේ මෙතන වාක්‍ය ඇතුලේ ලබා දෙන්නේ ඔයා හෙට ෆ්‍රීද කියන එකයි වා මින්තියන් මේයෝ ෂජෙන් මේයෝ කියලා කියන්නේ නැහැ නැහැ කියන අදහස මේයෝ ෂජෙන් වා මින්තියන් මේයෝ ෂජෙන් මට හෙට වෙලාව නැහැ වා මින්තියන් මේයෝ ෂජෙන් මට හෙට වෙලාව නැහැ ඕ මින්තියන් මේයෝ ෂජෙන් මට හෙට වෙලාව නැහැ මේයෝ කියලා කියන්නේ මේයෝ මේයෝ කියලා කියන්නේ නැහැ නැහැ කියන එක මේයෝ නැහැ මේයෝ ෂජෙන් ෂජෙන් කියන්නේ වෙලාව නැහැ කියන්නේ මට හෙට ෆ්‍රී ටයිම් නැ මට හිට ෆ්‍රී ටයිම් නැ මට හිට විවේකයක් නැ මට හිට නිවාඩු නැ ඔ මින්තියන් මේ ඔෂජියන් මට හිට වෙලාව නැ මං ගොඩක් බිසි ඒක අනිත් පැත්තෙන් කියනවා මං ගොඩක් බිසි කියලා හිට මං ගොඩක් බිසි ඔ මින්තියන් මේ ඔෂජියන් මට හිට වෙලාව නැ ආ ඔ මින්තියන් හන් මං ඔ මින්තියන් හන් මං මං හිට ගොඩක් කාර්යබහුලයි ඔ මින්තියන් හන් මං මේ ඔෂජියන් ඕකේ හා බලන්න ඊළඟ එක ඊළඟ එක තියෙනවා sure sure හැමෝම මාතේ කියවන්න sure 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 කියලා කියන්නේ කතා කරනවා කියන අදහස කියනවා කතා කරනවා sure to speak කියන එක මේ to say to speak කතා කරනවා කියනවා කියන අදහස sure 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 කතා කරනවා එහෙම නැත්නම් කියනවා කියන අර්ථය තමයි මේකේ තියෙන්නේ බලන්න sure ක්‍රියාපදයක් ඔන්න අපේ ක්‍රියාපද ලිස්ට් එකට තව ක්‍රියාපදයක් එකතු වුණා sure එතකොට කිව්වා කිව්වා නැත්නම් කියලා කොහොමද කියන්නේ sure la කිව්වා sure la අපිට මතකයි දැන් අපි ල පාටිකල් එක භාවිත කරලා අපිට පුළුවන් ක්‍රියාව මොනවද කම්ප්ලීට් වුණ බව හංගවන්න අතීත කාලයට හරවන්න sure la කිව්වා sure la කිව්වා sure la sure කියනවා කතා කරනවා right බලන්න පළවෙනි උදාහරණය 我们都说汉语可以吗 අන්න අලුත් අපි පාඩමේ කලින් කොටසේ ඉගෙන ගත්තා 可以吗 පුළුවන්ද 6 වෙනි පාඩමේ පළමු කොටසේදී අපි ඉගෙන ගත්ත 可以吗 好吗 可以吗 කියන මේ ප්‍රයෝග නේද 可以吗 好吗 我们都说汉语 可以吗? 我们都说汉语可以吗? අපි හැමෝම ෂෝහයි චීන කතා කරමු. අපි හැමෝම චීන කතා කරමු. අන්න බලන්න යෝජනාවක් කරනවා. 我们都说汉语可以吗? අපි හැමෝම චීන කතා කරමු. පුළුවන්ද? හාද? 可以吗? මේක ඕනනම් 可以吗 වෙනුවට අපිට පුළුවන්. 好吗? කියලාත් අහන්න පුළුවන් නේද? 我们都说汉语好吗? අපි හැමෝම චීන භාෂාවෙන් කතා කරමු. හාද? දැන් බලන්නකෝ ඔයගොල්ලන් චීන භාෂාව ඉගෙන ගනිද්දී පුළුවන් විදියට ඔයගොල්ලෝ චීන භාෂාවෙන් කතා කරනවා. එතකොට ඔන්න අපි කිමුකෝ ඔයගොල්ලෝ යාළුවෝ කීප දෙනෙක් එකට එකතු වෙලා මේ චීන භාෂාව ඉගෙන ගන්නවා කියලා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ පොඩි යෝජනාවක් කරන්න. මොකද්ද යෝජනාව? 我们
都啊，比哈莫们，我们都说汉语可以吗？我们都说汉语可以吗？啊，比哈莫们，吉那个大格姆可以吗？不鲁安的，哈的给来一汉尼，啊，比哈莫们吉那个大格姆，哈的，我们都说汉语可以吗？我们都说汉语可以吗？好的，完了呢，伊拉个乌达哈尔呢？你说，你说，你把得爱说爱该为啥听呢？බලන්න මේක හරි විශේෂ අවස්ථාවක් අපි නාම පදයට පිටිපස්සෙන් කෙලින්ම ක්‍රියාවක් භාවිත කරනවා ඒකෙදි විශේෂයෙන්ම නී නීමන් වා වමන් වගේ පද භාවිත කරලා කෙලින්ම පිටිපස්සෙන් ක්‍රියාපදේ තිබ්බොත් ඒක යෝජනාවක් නියෝගයක් බවට පත් කරන්න පුළුවන් ඒක ඕඩර් එකක් ඕඩර් එකක් දෙන්න කාට හරි ඕඩර් එකක් දෙන්න නී නිෂෝ නිෂෝ කියන්නේ මේවා කියන්නේ ඔයා කියන්නේ ඔයා කතා කරන්නේ නිෂෝ 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 කියලා කියන්නේ ඔයා කතා කරන්න නිෂෝ නිලයි ඔයා එන්න නිකන් ඔයා බලන්න නිහ ඔයා බොන්න දැක්කද අපිට කෙනෙකුට නියෝගයක් කරන්න අපිට මේ රටාව පාවිච්චි කරන්න පුළුවන් මේක බලන්න ඉතාලම පුංචි රටාවක් වගේ මේ පුංචි මෙනි නිකන් වාක්‍යයක් කියලා හිතෙන්නෙත් නෑ නේද වාක්‍යයක් කියලා හිතෙන්නෙත් නෑ නිෂෝ නිෂෝ හැබැයි මේක හරි ලස්සන වාක්‍යයක් ඇයි මං එහෙම කියන්නේ බලන්නකො අපිට නියෝගයක් කරන්න පුළුවන් මේ මේක පාවිච්චි කරලා නිෂෝ නිෂෝ ඔයා කියන්නේ ඔයා කියන්නේ දැන් කවුරු හරි මොන හරි දෙයක් කියන්න හදනවා ඔයා කියන්න තියෙනවා අපිට කියන නිෂෝ නිෂෝ ඔයා කියන්නේ ඔයා කියන්නේ නිෂෝ නිෂෝ දෙපාරක් විතර කියන්න එතකොට තමයි ඒකේ ෆීල් එක තියෙන්නේ හොඳට අපි කතා කරද්දී රොබෝලා වගේ කතා කරලා හරියන්නේ නැහැ නේද අපි දැන් රොබෝලාත් ඉන්නවා මේ ඒ කියන්නේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් පෙන්වලා කතා කරන්න පුළුවන් තේරුණාද දැන් ලෝකේ තරමට දියුණුවයි නේද එක්ස්ප්‍රෙෂන්ස් තුත් තියෙනවා රොබෝලට එතකොට අපිට එක්ස්ප්‍රෙෂන්ස් නැති වෙන්න බෑ මිනිස්සු වෙලා නේද අපි භාෂාවක් කතා කරද්දි ඒ ෆීල් එක තියෙන්න ඕන. නිෂෝ නිෂෝ. ඔයා කියන්නේ ඔයා කියන්නේ. එයාව පොඩ්ඩක් ඒකට උනන්දු කරනවා එයාව ඒක කරන්න කියලා. යම් ඉස් දෙයක් කරන්න. දැක්කද? ඒක අන්න ඒ ෆීල් එක තියෙන්න ඕන ඒක කියද්දි. නිකම් නිෂෝ කියලා හරියන්නේ නැහැ. නිෂෝ නිෂෝ. ඔයා කියන්නේ ඔයා කියන්නේ. නිෂෝ නිෂෝ. නිෂෝ නිෂෝ. ඔයා කියන්නේ ඔයා කතා කරන්න කියන දස්ස තමයි තියෙනවා. කතා කරන්න ඔයා කතා කරන්න නිෂෝ නිෂෝ. Right. Okay guys. අපි යමු එහෙනම් ඊළඟ කොටස බලන්න මොනවාද අපිට කතා කරන්න තියෙන අලුත් වචන කියලා බලන්න හතරවෙනි වචනය bien 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 මේක බයනට ටිකක් බරයි උච්චාරණය bien 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 කියලා කියන්නේ බලන්න ටයිම් කියලා තියෙනවා මොකක්ද මේ අදහස් කරන්නේ ෆ්‍රැක්ෂන් යම් කිසි ක්‍රියාවක් සිදුවන වාර ගණන කවුම් කරන්න අපිට මේ රටාව භාවිත කරන්න පුළුවන් යම් කිසි ක්‍රියාවක් සිදු කරන වාර ගණන ප්‍රකාශ කරන්න අපිට මේ රටාව පාවිච්චි කරන්න පුළුවන් මේ පදේ භාවිත කරන්න පුළුවන් මේ පදයෙන් අපි හදා ගන්නව ලස්සන පැටර්න් එකක් මේක මෙෂර් වර්ඩ් එකක් අපි කියනවා ගණක පද ගණන් කරන්න භාවිත කරන එකක් යම් කිසි ක්‍රියාවක් සිදු කරන වාර සංඛ්‍යාව අපිට කියන්න මේක භාවිත කරන්න පුළුවන්. එතකොට නිතරම bien එකට කලින් තමයි අපි number එක දාන්නේ. ඉලක්කම දාන්නේ number එක දාන්නේ bien එකට කලින් measure word එක ගන්නෙ. එතකොට measure word එකට කලින් තමයි numbers එන්නේ. ඕගොල්ලන්ට මතක ඇති tsung tsung කියලා වචනයක් අපි ඉගෙන ගත්තා. tsung tsung කියලා කියන්නේ flow තට්ටු. ඒකත් measure word එකක් නේද? මේකත් ඒ වගේම measure word එකක් bien කියන පදය number of times වාර සංඛ්‍යාව අපි බලමු පළමු උදාහරණය ching zai shuo yi bian ching zai shuo yi bian please කරුණා කරලා zai shuo yi bian නැවත සැරයක් කියන්න shuo කියන්න කතා කරන්න ching zai zai කියන්නේ again ching කරුණා කර zai නැවතත් ෂුව කතා කරන්න EBN එක සැරයක් නැවත සැරයක් කියන්න දැන් ඔන්න කවුරු හරි ඔයාට මොනවා හරි කියනවා ඔයාට ඒක පැහැදිලිව ඇහුන්නේ නැහැ නැත්නම් ඔයාට තේරුනේ නැහැ අපි කිමු ඔයාගේ ටීචර් ඔයාට චයිනීස් වලින් මොනවා හරි කියනවා ඔයාට ඒක පැහැදිලි වුණ නැහැ ඒක තේරුන්නේ නැහැ ඔයාට කියන්න පුළුවන් මෙහෙම 老師 ching zai shuo yi bian ching zai shuo yi bian තව පාරක් කියන්න පුළුවන්ද තව පාරක් කියන්න පුළුවන් තව එක සැරයක් කියන්න පුළුවන්ද ෂෝ EBN කියන්න පුළුවන් දෙක සැරයක් ෂෝ EBN ෂෝ EBN එහෙම කියන්න පුළුවන් බලන්න ඊළඟට චින් සයිලා EBN සයිලායි ලයි කියන්නේ එන්න
තවසරයක් එන්න කියලායි කියන්නේ මේ මොන හරි දෙයක් තවසරයක් කරන්න කියලායි කියන්නේ. චින් සයිලා ඊබියන් තවසරයක් කරන්නකෝ. සයිලා ඊබියන් තවසරයක් එන්නකෝ කියන අදහස දින. තවසරයක් එන්න නැත්තම් තවසරයක් ඒක කරන්න. ප්ලීස් තවසරයක් කරන්න. ප්ලීස් තවසරයක් එන්න. එහෙම කියන්න පුළුවන්. චින් සයිලා ඊබියන්. චින් සයිලා ඊබියන්. මේක මේ ලයි කියලා කිව්වට මෙතන අදහස අපි ගන්නේ තවසරයක් යම්කිසි දෙයක් කරන්න කියන අදහස. මොන හරි දෙයක් කරන්න. අපි උදාහරණයක් ගමුකෝ. මෙහෙම කියමුකෝ. අපි කියමු හරි මෙහෙම ගමුකෝ උදාහරණය. ඔන්න අපි සෙල්ලම් කරනවා. මොන හරි අපි කියමුකෝ චෙස් ප්ලේ කරනවා. යාළුවෙක් එක්ක චෙස් ප්ලේ කරනවා. එතකොට එක රවුන්ඩ් එකක් ඉවරයි. දැන් ඔන්න අපි කියමු මම පරාදයි යාළුව දිනු. ඊට පස්සේ මට දැන් පරාද වෙලා ඉන්න බෑ. දැන් මට බෑ පරාදෙල මේක පරාදෙල යන්න බෑ. ලැජ්ජායි බෑ. මම එකක් තව එකක් දිනන්නවා. තව එකක් කොහම හරි ප්ලේ කරලා දිනන්න ඕන. අන්න එතකොට තව එකක් සෙල්ලම් කරමු කියලා කියන්න මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් ඒ සිටුේෂන් එකේ. චින් සයිලා ඊබියන් තව සැරයක් එන්න. තව පාරක් එන්න. තව පාරක් එන්න. තව පාරක් සෙල්ලම් කරමු. තව පාරක් මේ ගේම් එක ප්ලේ කරමු කියලා අපිට කියන්න පුළුවන්. චින් සයිලා ඊබියන් චින් සයිලා ඊබියන් චින් සයිලා ඊබියන් කරනවා කියලා තව සැරයක් කරමු. රයිට් බලන්න පස්වෙනි එක තාචියෝ කියලා කියන්නේ to play ball. සෙල්ලම් කරනවා කියන තේරුම. තාචියෝ පන්දු භාවිත කරලා කරන ක්‍රීඩා වලට අපි කියනවා තාචියෝ. ඒකට භාවිත කරන ක්‍රියාව තමයි තාචියෝ කියලා කියන්නේ. බලන්න මේක VO එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති verb එකයි object එකයි දෙකම තියෙනවා. VO verb එකයි object එකයි දෙකම තියෙනවා. තාචියෝ verb එකයි object එකයි දෙකම තියෙනවා. එතකොට මේකේ verb එක තා කියලා කියන්නේ to play කියන අර්ථය ගන්න පුළුවන්. තා චියෝ කියලා කියන්නේ පන්දුව ball කියන තේරුම. චියෝ ball. එතකොට බලන්න පන්දු සෙල්ලම් කරනවා කියන අදහස. ඒ කියන්නේ පන්දු භාවිත කරලා කරන්න පුළුවන් ක්‍රීඩාවක්. ඒක කරනවා. ඒක play කියන අදහස තමයි මේ තාචියෝ කියන එකේ තියෙන්නේ. සෙල්ලම් කරනවා ක්‍රීඩා කරනවා කියන අදහස තාචියෝ එකේ තියෙනවා. තාචියෝ වමන් තාචියෝ බා අපි සෙල්ලම් කරමුකෝ. බලන්න වමන්චි තාචියෝ පළවෙනි උදාහරණය. වමන්චි තාචියෝ හවුමා. වමන්චි තාචියෝ හවුමා. වමන්චි තාචියෝ හවුමා. වමන්චි තාචියෝ හවුමා. අපි යමු සෙල්ලම් කරන්න. හවුමා හාද. ඔන්න කාට හරි ඉල්ලීමක් කරන්න පුළුවන්. අපි සෙල්ලම් කරන්න යමු හාද. අනේ යංකු සෙල්ලම් කරන්න යංකු. ඔමෙන්චු තාචිව හවුමා හාද. ෂින් හා පුසිම් වහන් මං බෑ මං ගොඩක් කාර්ය බලයි. හා ෂම ෂෝචි කොයිලාට දයන්න කියර දයන්නේ. චෝතියන් තාමන් තාලචියෝ චෝතියන් තාමන් තාලචියෝ. මෙතන ල එක මම පාවිච්චි කරලා තියෙනවා ඔයගොල්ලන්ට පෙන්නන්න මේ ඕන නිසා. පෙන්නන්න ඕන නිසා තමයි මම මෙතන ල එක පාවිච්චි කරේ. තාලචියු අපිට මෙන්න මෙහෙම භාවිත කරන්න පුළුවන්. මොකද මේකේ තව අපිට අපි ගත්තොත් එහෙම මෙෂර් වර්ඩ්ස් වගේ දේවල් භාවිත කරලා තාම මෙෂර් වර්ඩ්ස් ගොඩක් ඉගෙන ගන්න නැහැනේ. ඒ වගේ දේවල් මේ නාම පදයට ගලපන්න පුළුවන්. මට මෙතන පෙන්වන්න අවශ්‍යතාවය තියෙන්නේ ඔයගොල්ලන්ට මේ ල පාටිකල් එක ඕනනම් තා එකට පිටිපස්සෙන් දාන්න පුළුවන් කියන එක. ඒකට සෝගොල්ලෝ ඔළුවට දාගන්න තාලචියෝ ල පාටිකල් එක අපිට තා කියන ක්‍රියාවට පිටිපස්සෙන් දාන්න පුළුවන්. තාලචියෝ. ඇයි තාචියෝ කියන්නේ සෙපරබල් වර්බ් එකක් නේද? ඇයි අපි ඉගෙනගෙන තියෙනවානේ ලීහර්ස් එකක් නේ. කලින් ඉගෙන ගත්ත මේ වගේ වචන අපිට හම්බ වුණා. තාලචියෝ. එතකොට තාල සෙල්ලම් කළා කියලා කියන්නේ තාලචියෝ. තාලචියෝ. දැන් මෙතන තව ඔයගොල්ලන්ට පුළුවන් මෙෂර් වර්ඩ්ස් වගේ දේවල් එහෙමත් දාන්න. ඝනක පද අපි ඉස්සරහට ඉගෙන ගත්තම තව ඒවා පාවිච්චි කරමු. රයිට්. ඕකේ. බලන්න 6 වෙනි එක 6 වෙනි වර්ඩ් එක අපිට තියෙනවා. පෞචියන්. 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 බලන්න පෞචියන් කියලා කියන්නේ සෝරි කියන එක සමා වෙන්න. තුයිපුචි. තුයිපුචි. තුයිපුචි සමා වෙන්න කියන එකමයි පෞචියන් කියලා කියන්නේ. හැබැයි මතක තියාගන්න පෞචියන් කියලා කියද්දී
අපි තුයි පුචි කියන එකට වැඩිය ගොඩක් පලයිට් ගොඩක් පලයිට් පෞචියන් 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 අපිට කියන්න පුළුවන් හන් පෞචියන් ගොඩක් සමා වෙන්න කියන අදහස තමයි තියෙන්නේ හන් පෞචියන් පෞචියන් දෞචියන් තුයි පුචි පුහයිස මේ වගේ ගොඩක් පද තියෙනවා අපිට සමාව ඉල්ලන්න සමා වෙන්න කියලා කියන්න බලන්න පෞචියන් සෝරි මේක හරි පලයිට් වර්ඩ් එකක් හන් පෞචියන් හන් පෞචියන් වෙරි සෝරි හන් පෞචියන් වෙරි සෝරි කියන දේ නම හන් පෞචියන් හන් පෞචියන් පෞචියන් බලන්න ඊළඟට ඩ්‍රන් පෞචියන් රියලි සෝරි කියන එක රියලි සෝරි ඩ්‍රන් කියන්නේ රියලි ඇත්තටම පෞචියන් සමා වෙන්න රියලි සෝරි ඩ්‍රන් පෞචියන් ඩ්‍රන් පෞචියන් වලයි වන්ලා මට එන පරක් වුණා වලයි වන්ලා ඩ්‍රන් පෞචියන් වලයි වන්ලා සමා වෙන්න මට එන්න පරක් වුණා ජන් පෞචියන් වලයි වන්ල රියලි සෝරි මට එන්න පරක් වුණා ඇත්තටම සමා වෙන්න මට එන්න පරක් වුණා ජන් පෞචියන් වලයි වන්ල මට එන්න පරක් වුණා වලයි වන්ල බලන්න ඊළඟට හත්වෙනි වර්ඩ් එක මොකක්ද කියලා හත්වෙනි වචනේ විදිහට අපිට ඉගෙන ගන්න දෙනවා කොංපා 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 කියන එකේ තියෙනවා බලන්න ෆ්‍රෙඩ් ඩැඩ් කියන තේරුම තියෙන්නේ කොංපා හැබැයි මේකේ perhaps වගේ තේරුම සමහර විට කියන අදහසත් මේකෙන් අපිට ගන්න පුළුවන් සමහර විට කියන අදහසත් ගන්න පුළුවන් අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියන එක කොංපා කොංපා බලන්න කොංපා කොං කොං කියද්දි හොඳට කො 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 කේ එක මහ ප්‍රාණෙන් තමයි උච්චාරණය කරන්න ඕන කයන්න කොංපා පා කියද්දි පා එකත් මහ ප්‍රාණ කොංපා හුලම් පිට වෙනවන දෙකේම කොංපා 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 කියලා කියන්නේ බයයි කියන තේරුම තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි දෙයක් කරගන්න බැරි වෙයි කියලා බය දැනෙන්නේ අපිට. අන්න ඒක තමයි කොංපා කියන්නේ. ඒකයි මම ඔකට කිව්වේ සමහර විට කියන අර්ථයත් මේකෙන් ගන්න පුළුවන් කියලා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඔන්න මේ අපි ගෙමුකෝ මට මොනවා හරි කාර්යයක් පැවරෙනවා. අපි ගමු මම වැඩ කරන ආයතනයේ මගේ මැනේජර් මට මොනවා හරි කාර්යයක් පවර්ලා කියනවා. ඔයා මෙන්න මේ සතිය ඇතුලේ මේ වැඩේ ඉවර කරන්න ඕන කියලා. මේ සතිය ඇතුළත මේ වැඩේ අවසන් කරන්න ඕන. එතකොට මට දැනෙනවා මට ෆීල් වෙනවා මම වැඩ කරගෙන යන අතරතුර මට මේ සතියෙන් මේ වැඩේ ඉවර කරගන්න බැරි වෙනවා. අන්න එතකොට මට යම් කිසි දෙයක් ඒ කියන්නේ පැවරුණු වගකීමක් කරගන්න බැරි වේවි කියලා දැනෙනව නේද බයක්. අන්න ඒක තමයි මේ කොංපා කියලා කියන්නේ. එතකොට මට කියන්න පුළුවන් කොංපා මට බැරි වෙයිද දන්නේ නැහැ. මට බයයි මේක කරගන්න බැරි වෙයි කියලා. අන්න ඒකට අපි කියනවා නේද සමහර විට මට මේක කරගන්න බැරි වෙයි. ඒ කියන්නේ මේක නිශ්චිතම නැහැ. නිශ්චිතම නැහැ. හැබැයි එහෙම වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි, ඉඩකඩ වැඩි. ඒකයි එහෙම භාවිත කරලා තින්නේ කොංපා පුෂින්. බයයි මට මේක කරගන්න බැරි වෙයි කියලා. ඔයගලටත් එහෙම දැනිච්ච අවස්ථාවක් නැති නේද? අන්න ඒ වගේ අවස්ථාවක් මතක් කරගන්න ඒ වගේ අවස්ථාවක ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මට බයයි මේක කරගන්න බැරි වෙයි කියලා. මට බයයි එන්න බැරි වෙයි කියලා. මට බයයි මේක කා ගන්න බැරි වෙයි කියලා. මොන හරි කෑම එකක් හම්බෙනවා ලොකු කෑම එකක් හම්බෙනවා. ඔයාලට හිතනවා මට මේක කා ගන්න බැරි වෙයි දන්නේ නැහැ කියලා. එතකොට අන්න මට බයයි මේක කා ගන්න බැරි වෙයි කියලා. ඊළඟට මට බයයි ලොකු බීම බෝතලයක් හම්බෙනවා ඔයාට. ඔයා කියනවා හිතනවා මට බයයි මේක බී ගන්න බැරි වෙයි කියලා. දැක්කද? එතන බයක් වගේ දෙයක් නැති වෙන මට ඒ දේ කරගන්න බැරි වෙයි කියලා. ඒ කියන්නේ තමන්ට පැවරුණු කාර්යයක් සිද්ධ කර ගැනීමට නොහැකි වෙයි කියලා බියක් ඇතිවීම. ඒක තමයි කොංපා කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න. මේක මේ මොනවා හරි දෙයකට බය වෙනවා කියන එක නෙමෙයි අපි ගන්න. ඒකටත් ගන්න අවස්ථා තියෙනවා. ඒක ගන්නවා. අපි මෙතනදී භාවිතය තමයි දැන් මම මේ ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. රයිට්. එහෙමත් ගන්න පුළුවන් මේ පා කියන පදේ අපිට එහෙමත් ගන්න පුළුවන්. රයිට්. ඒ කියන්නේ මොනවා හරි දෙයකට බය වෙනවා කියන එක. හැබැයි අපි මෙතනදී ඔයගොල්ලන්ට මේක නැත්තම් පාඩම ඇතුලේ මේක මොන වගේ දෙයකටද භාවිත කරලා තියෙන්නේ කියන එක පැහැදිලි නෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට පැවරුණු මොනවා හරි වගකීමක් මොනවා හරි දෙයක් කාර්යයක් ඒක ඉෂ්ට කරගන්න හෝ ඒක කරගන්න සිදු කරන්න නොහැකි වෙයි කියලා ඇති වෙන බිය තමයි මේ කොංපා කියලා අපි අදහස් කරලා තියෙන්නේ මෙතන. බලන්න වෝ කොංපා පුෂින් වෝ කොංපා පුෂින් මට බයයි ඕකේ නොවේයි කියලා. පුෂින් අපි ඉගෙන ගත්ත නේද? බැරි වෙයි කියලා. පුෂින් සිං පුෂින් අපි ඉගෙන ගත්තා. සිං පුෂින් සිං ඕකේ පුෂින් ඕකේ නෑ බෑ කියන අදහස.
我恐怕不行，马达拜拜维基了，马达拜拜维基了，不行。马拉尼拉个达特维尼瓦切尼啊，行，行，行，基拉基安尼 ，to be okay，okay 维诺基那达斯梅，克里亚帕达行，伊个达埃梅特梅 ，pushing 基拉 ，negative 卡拉提安尼 ，pushing， 行 ，okay 维诺，行 ，okay， 啊，我们就游泳好吗？行 ，okay。දැක්කද ඕකේ එක දෙනවා මේ සිං එකේ තියෙන ඕකේ කියන අර්ථය තියෙන්නේ යම් කිසි දෙයකට එකඟ බවයි හඟවන්නේ එකඟත්වය යම් කිසි දෙයකට එකඟයි ඕකේ කියලා අපි එකඟ වෙනවා එකඟ වීමක් තමයි එතන තියෙන්නේ සිං එකඟ වීම ජින් තියන් වමන් චු යෝ යෝන් හවුමා සිං පුෂින් පොසිටිව් නම් සිං නෙගටිව් නම් පුෂින් කියලා අපිට කියන්න පුළුවන් අද අපි Pina nemu hada jintia woman chu yoyong hauma jintian woman chu yoyong hauma adapi pina nemu hada sing okay pushing back mang agree na mang ega dekangane right banana number nine navini wachane niman 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 kiala kiane mukadda you oba kieneka make a bahu wachanai ඔයාලා නීමන් නී කියන්නේ ඔබ නීමන් කියලා කියන්නේ ඔයාලා නී නීමන් නී කියන්නේ ඔබ නීමන් කියන්නේ ඔයාලා නීමන් ඔයාලා you polite form එකේ මේක මේ 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 plural අපි කියනවා බහුවචන රූපය නී කියන්නේ singular ඊළඟට නීමන් කියලා කියන්නේ plural එකේ බහුවචන ස්වරූපය නීමන් චු චොංගුවම නිමන් චුචුංගුවම ඔයාලා චීනෙට යනවද නිමන් චුචුංගුවම ඔයාලා චීනෙට යනවද නිමන් චුචුංගුවම ඔයාලා චීනෙට යනවද නිමන් ද ලාවෂර් ෂර් චුංගුව රෙන්මා නිමන් ද ලාවෂර් ෂර් චුංගුව රෙන්මා ඔයාලගේ ටීචර් චීන ජාතිකයෙක්ද නිමන් ද ලාවෂර් ෂර් චුංගුව රෙන්මා ඔයාලගේ ටීචර් චීන ජාතිකයෙක්ද නිමන් ද ලාවෂර් ෂර් චුංගුව රෙන්මා ඔයගලගේ ටීචර් ඔගලගේ ගුරුතුමා හෝ ගුරුතුමිය චොංගුවරන්මා චීන ජාතිකයෙක්ද රයිට් ඕකේ ගයිස් ඔන්න එහෙනම් අදත් අපි අලුත් වචන නවයක් ඉගෙන ගත්තා ඉතින් අලුත් වචන නවයක් ඉගෙන ගත්තා මේ වචන නවය ඔබට පුළුවන් මෙතෙක් ඉගෙන ගත්ත සියලුම ව්‍යාකරණ රටාවලට දාලා මෙතෙක් ඉගෙන ගත්ත සියලුම ව්‍යාකරණ රටාවලට දාලා ඔයගලන්ට පුළුවන් මේක මේ වචන නවය තව ටිකක් ප්‍රගුණ කරලා බලන්න මේවයි මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන් කියන එක. ඔබ උත්සාහ කරොත් තමයි ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මට මේ වගේ දේවල් මේකෙන් කරන්න පුළුවන් කියන එක. හොඳයි. බලන්න එහෙනම් අපි ඊළඟට ලෑස්ති වෙන්නේ මේ පාඩමේ තියෙන ප්‍රධානම ව්‍යාකරණ රටාවක් සාකච්ඡා කරන්න. මේ ව්‍යාකරණ රටාව හරිම වැදගත් ව්‍යාකරණ රටාවක්. ඇයි මම එහෙම කියන්නේ? මේ ව්‍යාකරණ රටාව අපිට භාෂාවේ අපි කියන්නේ ව්‍යාකරණ පෙළ ගැස්වීමක් කරොත් එහෙම ටිකක් ඉහළින්ම තියන්න පුළුවන් ව්‍යාකරණයක්. මේක ගොඩක් අපිට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වෙනවා. ගොඩක් ගොඩක් එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වෙන ව්‍යාකරණ රටාවක්. ඇයි? බලන්න මොකක්ද තියෙන්නේ? යෝ ඉන්නවා තියෙනවා. ඉන්නවා තියෙනවා. මට ඉන්න අය මට තියෙන දේවල් අනිත් අයට ඉන්න අය අනිත් අයට තියෙන දේවල් මට ඉන්න අය මට තියෙන දේවල් අනෙක් අයට ඉන්න අය ඒගොල්ලන්ට තියෙන දේවල් මේ හැම දෙයක්ම කියන්න අපි මේ රටාව තමයි පාවිච්චි කරන්නේ දැන් බලන්නකෝ මට තියෙන දේවල් කියලා ගත්තොත් අපිට ගොඩක් දේවල් තියෙනවා කියන්න මට තියෙන දේවල් මට මේව තියෙනවා අරව තියෙනවා නේද මෙහෙම තියෙනවා අරේ මෙහෙම තියෙනවා එහෙම කියලා අපිට කියන්න පුළුවන් තව කෙනෙක්ට එයාට මෙහෙම තියෙනවා අරව තියෙනවා මෙහෙම අය ඉන්නවා එහෙම කියන්න පුළුවන් එතකොට මෙන්න මේ දේ කියන්න අපි පාවිච්චි කරන්නේ මේ යෝ කියන වාක්‍ය රටාව යෝ පදේ සහිත වාක්‍ය රටාව දැන් අපි ෂ වාක්‍ය රටාව කියලා එකක් ඉගෙන ගත්තා ඒක මොකටද අපි භාවිත කරේ ඉන්ට්‍රඩියුස් කරන්න හඳුන්වා දෙන්න. ඊළඟට අපි භාවිත කරා ඉගෙන ගත්තා සයි වාක්‍ය රටාව. අපි සයි වාක්‍ය රටාව මොකටද භාවිත කරේ? තියන තැනක් ඉන්න තැනක් කියන්න. කවුරු හරි කෙනෙක් ඉන්න තැන මොනවා හරි දෙයක් තියන තැන කියන්න. ඊළඟට
අපි දැන් යෝ කියන එක භාවිත කරනවා මොකටද මේකත් මම මේ තුන එකට ගන්න හේතුවක් තියෙනවා මම කියන්න තව ටිකකින් යෝ කියන එකෙන් අපි මොකද්ද ප්‍රකාශ කරන්නේ යෝ කියන එකෙන් ප්‍රකාශ කරන්නේ තියෙන දේවල් ඉන්න අය කියන්න කවුරු හරි කෙනෙක්ට කවුරු හරි පුද්ගලයෙක්ට ඉන්න කෙනෙක් තියෙන දෙයක් කියන්න කොහේ හරි තැනක තියෙන දෙයක් ඉන්න කෙනෙක් කියන්න මේ රටාව භාවිත කරනවා. එතකොට බලන්න මෙයා ඉන්නවා තියෙනවා හැබැයි ඉන්න කෙනා තියෙන දේ තමයි එම්ෆසයිස් කරන්නේ. ඉන්නවා තියෙනවා කියන අර්ථයේ තියෙනවා යෝපදයේ ඉන්න කෙනා තියෙන දේ තමයි එම්ෆසයිස් කරන්නේ. ජෛ වාක්‍ය රටාවේ මොකද එම්ෆසයිස් කරේ? ඉන්න තැන තියෙන තැන. යෝ වාක්‍ය රටාවේ මොකද එම්ෆසයිස් කරන්නේ? මොකද ඉස්මතු කරන්නේ? තියෙන දේ ඉන්න කෙනා ඉන්න කෙනා තියෙන දේ දැක්කද එම්ෆසයිස් වෙන දේ වෙනස් වෙනවා නැත්තම් ගොඩක් දෙනෙකුට හිතෙන්න පුළුවන් යෝසා සයි වාක්‍ය රටා දෙකම එකයිද කියලා රයිට් සයි වාක්‍ය රටාවේදී අපි සයි පදයට පසුව තිබෙ මොකද්ද ප්ලේස් එක නේ සයි වාක්‍ය රටාවේ ලොකේෂන් එකකදී ඒ ලොකේෂන් එක තමයි ආවේ සයි පදයට පිටිපස්සේ යෝ පදයේදී ලොකේෂන් එකක් එනවා නම් එන්නේ යෝ පදයට පෙර ලොකේෂන් එකක් දාන්න. ඒක දෙයක් විදිහට ගන්නව නම් පිටිපස්සට දාන්න පුළුවන්. යෝ පදයට පිටිපස්සට. යෝ පදේ පිටිපස්සට එන එක එක්ක දෙයක් නැත්තම් කෙනෙක්. ලොකේෂන් එකක් එනවා නම් යෝ පදේ එන්නේ යෝ එකට කලින්. මෙන්න මේ ස්ථානයේ තියෙනවා මේ දේ. මේ ස්ථානයේ මෙන්න මේ කෙනා ඉන්නවා කියලා කියන මේ රටාව පාවිච්චි කරන්න පුළුවන් අපිට. හරිම ලස්සන පැටර්න් එකක්. බලන්න. තියෙන දෙයක් ඉන්න කෙනෙක් විස්තර කරයි. යෝ කියලා කියන්නේ ක්‍රියාපදයක්. යෝ කියලා කියන්නේ ක්‍රියාපදයක්. ඒක නිසා තමයි SVO pattern එකේ verb එක වෙනුවට අපි යෝ පදය භාවිත කරලා තියෙන්නේ. යෝ යෝ පදය භාවිත කරලා තියෙන්නේ ක්‍රියාපදය වෙනුවට. verb එක වෙනුවට යෝ පදය භාවිත කරලා තියෙනවා. Right. බලන්න මෙයව අපි පාවිච්චි කරද්දී හොඳට මතක තියාගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. අංක 1 මෙයා අපි භාවිත කරන්නේ කොහේ හරි තැනක වෙන්න පුළුවන් කවුරු හරි පුද්ගලයෙක්ට වෙන්න පුළුවන් ඉන්න කෙනෙක් තියන දෙයක් විස්තර කරන්නමයි මෙයා පාවිච්චි කරේ රයිට් එතකොට මෙයා ඩිස්ක්‍රයිබින් පැටර්න් එක තියෙන දේවල් ඉන්න අය කියන්න භාවිත කරන ඩිස්ක්‍රයිබින් පැටර්න් එක ඒකයි මම ෂර්ස් අයි යෝ කියන තුනම එකට අරගෙන ඔයගොල්ලන්ට කියලා දුන්නේ ඒ තුනම ඩිස්ක්‍රයිබින් පැටර්න්ස් ඊළඟට සබ්ජෙක්ට් ප්ලස් ඇඩ්ජෙක්ටිව් අපි තත්ත්වයේ ස්වභාවය විස්තර කරන රටාවක් ඩිස්ක්‍රයිබින් පැටර්න් එකක්. ඔන්න අපි ඩිස්ක්‍රයිබින් පැටර්න්ස් හතරක් ඉගෙනගෙන තියෙනවා මේ විදිහට. සබ්ජෙක්ට් ප්ලස් ඇඩ්ජෙක්ටිව් නේද? වා, වොහන් හා ඒ වගේවා. ඊළඟට වෝෂල් අවශ්‍ය මම ගුරුවරයෙක් ඉන්ට්‍රොඩියුසින් පැටර්න් එක. ඊළඟට වෝසයි වෝසයි ට්‍රොංගුවා මම ඉන්නේ චීනේ. අන මේ ලොකේෂන් එකක් කියන එක. ඊළඟට යෝ එක තියෙන දෙයක් ඉන්න කෙනෙක් කියන එක. රයිට්. බලන්න සබ්ජෙක්ට්, වර්බ්, ඔබ්ජෙක්ට් කියන පිළිවෙලට එනවා. වර්බ් එක වෙනුවට යෝ පදේ අපි භාවිත කරනවා. අර ජෛ පදේයි ෂර් පදේයි භාවිත කරා වගේ. සබ්ජෙක්ට් එක ඔබ්ජෙක්ට් එක අතරට යෝ පදේ භාවිත කරනවා. බලන්න මේකේ පළමු උදාහරණය. වොයෝ හයි ලාෂ වොයෝ මට ඉන්නවා හයි ලාෂ චීන ගුරුවරයෙක් හයි චීන භාෂාව හයි ලාෂ චීන භාෂා ගුරුවරයෙක් වොයෝ හයි ලාෂ මට චීන භාෂා ගුරුවරයෙක් ඉන්නවා වොයෝ හයි ලාෂ මට චීන භාෂා ගුරුවරයෙක් ඉන්නවා වොයෝ හයි ලාෂ ඊළඟ එක බලන්නකෝ දෙවෙනි උදාහරණය මින්චියන් තමන් යේ යෝෂජියන් මින්චියන් තමන් යේ යෝෂජියන් හෙට එයාලට තමන් යේ ඔවුන්ටත් යෝෂජියන් හෙට යාලටත් වෙලාව තියෙනවා අන බලන්න තියෙනවා හෙට යාලටත් වෙලාව තියෙනවා මින්චෙන් තම යේ යෝෂජෙන් හෙට යාලටත් වෙලාව තියෙනවා ජින්තියන් වෝ යෝෂජෙන් ජින්තියන් වෝ යෝෂජෙන් ජින්තියන් ටුඩේ අද වෝ යෝෂජෙන් මට වෙලාව තියෙනවා ජින්තියන් වෝ යෝෂජෙන් අද මට වෙලාව තියෙනවා ජින්තියන් වෝ යෝෂජෙන් වෝ යෝෂජෙන් යෝ තියෙන්නේ මොනවද ෂර්ජෙන් වෙලාව වෝ යෝ ග හ දීදී මෙතන හ කියලා කියන්නේ හ ඇන් කියන තේරුම දෙන පදයක් ඇන් සහ මට
哎呀，啥哈嘛林呢嘛？我有哥哥和弟弟，我有哥哥和弟弟，马达哎呀嘛林呢？你都不知道马达林呢？给你，等你给你搞到哎呀，给你给马林给你给呢？我有哥哥和弟弟，我有哥哥和弟弟，我有哥哥和弟弟。我爸爸有朋友，我爸爸有朋友，马给他打的。我爸爸有因呢嘛？朋友，朋友给你要路。马给他打的要路因呢？我爸爸有朋友，马给他打的要路因呢？我爸爸有朋友，马给他打的要路因呢？马给他打的因呢？搞的要路。那可得把咱们有一个的 PT passing， 体验那地方，因那哎呀妈呀，体验呢？体验那地方，因那哎呀妈呀，体验呢？那得有一个的 PT passing。හොඳයි මේක තමයි ඔන්න යෝ එකේ positively අපි භාවිත කරන sentence structure එක අපි බලමු එහෙනම් මෙයව කොහොමද අපි negative sentence එකට convert කරන්නේ කියලා මේ negative sentence එක convert කරන්නේ කොහොමද කියලා බලමු මෙයාගේ negative එකත් හරිම විශේෂයි 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 මෙයාගේ negative එකත් මේක පූ පදය භාවිත කරලා අපිට නැතාර්ථයට හරවන්න බෑ හොඳට මතක තියාගන්න පූ පදය භාවිත කරලා අපිට මෙයාව නැතාර්ථයට හරවන්න බෑ පූ පදය භාවිත කරලා අපිට මෙයාව නැතාර්ථයට හරවන්න බෑ හොඳට මතක තියාගන්න පූයෝ කියන්න බෑ වැරදි කවුරු හරි පූයෝ කිව්වොත් වැරදි හොඳට මතක තියාගන්න මේ එකෙන්ම විතරයි යෝ එක නැතාර්ථයට හරවන්න පුළුවන් ඒකට කාලයක් මේ කාල ભેදයක් නැහැ කියන අතීතද මොකද්ද කියලා වර්තමානද අනාගතද එහෙම එකක් නැහැ මොකද යෝ කියන්නේ තියනවා කියන එක තියනවා එතකොට තියෙන නිසා අන්න මේ කියන එකෙන්ම තමයි කොයි කාලයෙන් වුණත් මේක නැතාර්ථයට හැරෙන්නේ මේකට කාලයක් අදාළ වෙන්නේ නැහැ මේ යෝ කියන්නේ නැහැ කියන අදහස නැත්තම් නැහැනේ නැහැ මේ යෝ බලන්න සබ්ජෙක්ට් එක තියනවා යෝ පදයට පෙර මේයි පදේ දානවා ඔබ්ජෙක්ට් එක තියනවා හරිම සරල වැඩක් කරන්න තියෙනනේ මහා මාරු දේවල් නෙමෙයි යෝපදයට පෙර මේ පදය භාවිත කරනවා යෝපදයට පෙර මේ පදය භාවිත කරනවා අපි යෝ එකට කලින් මේ එක භාවිත කරනවා බලන්න මේ පදය සමග පමණක් නැතාර්ථයට හැරවිය හැකිය මෙයව අපිට නැතාර්ථයට හරවන්න පුළුවන් වෙන්නේ මේ පදෙන් විතරයි මේයෝ කියලා විතරයි නැතාර්ථයට හරවන්න පුළුවන් පූයෝ කියන්න බෑ පූයෝ කියන්න බෑ හොඳට මතක තියාගන්න පූයෝ කියලා දැම්මොත් ඒ වාක්‍යය වැරදි. හොඳට මතක තියාගන්න කවදාවත් දාන්න එපා පූයෝ කියලා. මොකද සමහර දරුවෝ අපිට හමු වෙලා තියෙනවා විභාගවලට ලියද්දී වාක්‍යවල පූයෝ කියලා ලියනවා. පූයෝ. ඒ කියන්නේ ඒගොල්ලන්ට අමතක වෙලා මේක මෙයි එකෙන් විතරයි නෙගටිව් කරන්න පුළුවන් කියන එක. ඇයි? මෙයි එක අපි ඉගෙන ගත්තනේ අතීත කාලේ නැතාර්ථයට හැරවෙනවා කියලා. ඉතින් ඒක නිසා මෙතනට සමහර අය පූ පදේ දානවා. ඒක ඒගොල්ලන්ගේ වැරද්දකුත් නැහැ. නමුත් වැඩේ තියෙන්නේ මොකද? යාට එක අමතක වෙලා. මොකද්ද අමතක වෙලා තියෙන්නේ? යෝ පදය නෙගටිව් කරන්න පුළුවන් මේයි පදයෙන් පමණයි කියන එක. මෙයෝ මෙයෝ පූයෝ කියලා කියන්න බෑ. බලන්න උදාහරණ පළවෙනි උදාහරණය. වොමෙයෝ හයු ලාෂ. වොමෙයෝ හයු ලාෂ. මට චීන ගුරුවරු නැහැ. චීන භාෂා ගුරුවරයෙක් නැහැ. නැත්තම් චීන භාෂා ගුරුවරු නැහැ. ඔන්න දැන් ඔයගොල්ලන්ට මෙතෙක් කල් චීන භාෂා ගුරුවරයෙක් හිටියේ නැහැ. එහෙනම් දැන් ඔන්න මම ඉන්න ඔයගොල්ලන්ට චීන භාෂා ගුරුවරයා විදියට ඔයගොල්ලොත් එක චීන භාෂාව ඉගෙන ගන්න නේද බලන්න වොමෙයෝ හයු ලාෂ කියන්න බෑ දැන් අපිට වොමෙයෝ හයු ලාෂ කියන්න බෑ වොමන් යෝ හයු ලාෂ වොමෙයෝ හයු ලාෂ අපිට චීන භාෂා ගුරුවරයෙක් ඉන්නවා කියලා දැන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් වොමෙයෝ හයු ලාෂ මට චීන භාෂා ගුරුවරයෙක් නැහැ මින් තියන් තාමන් යේ මෙයෝ ෂජියන් මින් තියන් හෙට තාමන් යේ ඔවුන්ටත් මේයෝ ෂජියන් වෙලාව නැහැ හෙට යාලටත් වෙලාව නැහැ මින් තියන් තාම යේ මෙයෝ ෂජියන් හෙට යාලටත් වෙලාව නැහැ තුන්වෙනි උදාහරණය ජින් තියන් වෝ මෙයෝ ෂජියන් අද මට වෙලාව නැහැ ජින් තියන් වෝ මෙයෝ ෂජියන් මෙයෝ කියලා කියන්නේ නැහැ කියන අදහස ජින් තියන් වෝ මෙයෝ ෂජියන් අද මට වෙලාව නැහැ ජින් තියන් වෝ මෙයෝ ෂජියන් ඒ කියන්නේ අද මට ෆ්‍රී ටයිම් නැහැ කියන අදහසයි තියෙන්නේ අද මට ෆ්‍රී ටයිම් නැහැ හතරවෙනි උදාහරණය වා මෙයෝ ගග හදිදි මට අයියලා සහ මල්ලිලා නැහැ මට අයියලා මල්ලිලා නැහැ වා මෙයෝ ගග හදිදි ඔයාට අයියලා මල්ලිලා ඉන්නවද කියලා කවුරු හරි අහුවොත් එහෙම ඔයාට කියන්න බුණා වොමෙයෝ ගග හදිදි ඔයාට ඉන්නව නම් අයියලා මල්ලිලා වොයෝ ගග හදිදි කියලා කියන්න පුළුවන්
爸爸没有朋友。Pastinya udah harinya. 爸爸没有朋友。爸爸 magi tatar 没有朋友。Ya halu ne. Magi tatar ya halu ne. 爸爸没有朋友。Magi tatar ya halu ne. Magi tatar ya halu inna wa. 爸爸有朋友。爸爸有朋友。Magi tatar ya halu inna wa. 爸爸没有朋友。Magi tatar ya halu ne. Ano negative karadi mukhada karanne api. Aniwaryenma yo padaya.පෙර මේ පදය අපි භාවිත කරන්න ඕන මේ පදෙන් පමණයි අපිට යෝ පදය නැතාර්ථයට හරවන්න හැකියාව ලැබෙන්නේ හොඳයි බලන්න ඊළඟට අපි ලෑස්ති වෙන්නේ පුරුදු විදියට අපි හැමදාම අපි ව්‍යාකරණයක් ගත්තට පස්සේ ඒ ව්‍යාකරණයේ තියෙන නේද පොසිටිව් නෙගටිව් ඉන්ටරෝගටිව් කියන මේ තුනම සාකච්ඡා කරනවා එතකොට අපි මුලින්ම ඉගෙන ගත්ත කොහොමද ඒක යථාර්ථයේ වාක්‍ය නිර්මාණය කරන්න කියන එකයෝ වාක්‍ය රටාවේ ඊළඟට අපි ඉගෙන ගත්ත එක නැතාර්ථයට හරවන්න අපි මොකද කරේ මේ පදය භාවිත කරා යෝ එකට කලින් නේද මෙයෝ කියලා හදාගත්තා දැන් අපි යන්නේ ම පදය භාවිත කරලා මෙයව ප්‍රශ්නවාචී කරන්න ම පදය භාවිත කරලා මෙයව ප්‍රශ්නවාචී කරන්න යන්නේ ම අපි දන වාක්‍යයකට ම දාලා අපිට පුළුවන් මේ යෝ නැත්තම් මෙයෝ කියන පැටර්න් එකේ පොසිටිව් නෙගටිව් ඕනම එකක්ප්‍රශ්නවාචී කරගන්න පුළුවන් කියලා. අපි බලමු උදාහරණ ටිකක් තියෙන මෙන්න මෙතන. නියෝ හයු ලෞෂමා. ඔයාට චීන භාෂා ගුරුවරයෙක් ඉන්නවද? මම ඔයාගේ ප්‍රශ්නයක් අහනවා. ඔයගොල්ලෝ මේකට පිළිතුර කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. දැන් ඔයගොල්ලෝ දන්නව මේකට පිළිතුර දෙන විදිය. මේ ඔන්න මම අහන ප්‍රශ්නය. නියෝ හයු ලෞෂමා මේකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යයෙන්ම මම බලනවා ඇවිල්ලා ඔයගොල්ලෝ මොකද්ද දාලා තින්නේ කියලා රයිට් නියෝ හයු ලෞෂමා ඔයාට චීන භාෂා ගුරුවරයෙක් ඉන්නවද දෙවෙනි උදාහරණය මින් තියන් හෙට තාමන් යේ ඔවුන්ටත් එයාලටත් මේ යෝෂජියන්ම අන නෙගටිව් එකෙත් නෙගටිව් ඉන්ටරෝගටිව් පැටර්න් එකට ගියා නේද මෙයෝ ෂජියන්මා මින්චියන් තාමන් යේ මෙයෝ ෂජියන්මා හෙට එයාලටත් වෙලාව නැද්ද තුන්වෙනි උදාහරණය ජින්චියන් නියෝ ෂජියන්මා අද ඔයාට වෙලාව තියෙනවද ජින්චියන් නියෝ ෂජියන්මා අද ඔබට වෙලාව තියෙනවද ජින්චියන් නියෝ ෂජියන්මා හතරවෙනි උදාහරණය තා මෙයෝ ගගහ දීදීමා ඔහුට අයියලා මල්ලිලා නැද්ද යාට අයියලා මල්ලිලා නැද්ද මෙයෝ ගගහ දීදීමා පස්වෙනි උදාහරණය ඔයාපාපා යෝ පංයෝ මා නිපාපා ඔයාගේ තාත්තට යෝ පංයෝ මා යහළුවෝ ඉන්නවද නිපාපා යෝ පංයෝ මා ඔයාගේ තාත්තට යාළුවෝ ඉන්නවද නිපාපා යෝ පංයෝ මා ඔයාගේ තාත්තට යහළුවෝ ඉන්නවද නිපාපා යෝ පංයෝ මා ඔයාගේ තාත්තට යාළු ඉන්නවද නම අහන්න පුළුවන් රයිට් මේ දිනේ මා පදේ භාවිත කරලා අපි ප්‍රශ්නවාචී කරන විදිය දැන් මේකේ ඊළඟට මම තව සුවිශේෂී දෙයක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා බලන්න අපි මීට කලින් පාඩම් වලදී ඒ ව්‍යාකරණ රටාවලදී කරපු නැති දෙයක් මම මෙතනදී ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා දිනවා ඒ තමයි ප්‍රශ්නවාචී සර්වනාම පද යොදා ප්‍රශ්නවාචී කිරීම අපිට දැන් මේ වාක්‍ය මා පදේ විතරක් භාවිත කිරීම කරලා නෙමෙයි ප්‍රශ්නවාචී කරන්න පුළුවන්. මෙයාව වෙනත් ප්‍රශ්නවාචී සර්වනාම පද වුණත් භාවිත කරලා ප්‍රශ්නවාචී කරන්න පුළුවන්. ප්‍රශ්නවාචී වාක්‍යයක් හදාගන්න පුළුවන්. ඒ වගේ කිහිපයකට උදාහරණ මම ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙනවා. මේක ඔයගොල්ලන්ට පහසුවක් වෙයි ඔයගොල්ලන්ටත් මේ වගේ වාක්‍ය සකස් කර ගැනීමේදී. ඇයි මේකත් SVO pattern එකක්නේ. Subject verb object එක තියෙන්නේ. හැබැයි මේක describing pattern එකක් මොනවාද? තියෙන දේවල් ඉන්න අය තමයි එම්ෆසයිස් කරන්නේ බලන්න නියෝ ෂමලෞෂ ඔයාට ඉන්නේ මොන ගුරුවරයෙක්ද
你有什么老师？我有韩语老师。我的呢？你呢？金的巴沙古鲁的。你有什么老师？我的呢？莫那古鲁的。你有什么老师？我的呢？古鲁的。好多年，我的呢？莫那古鲁的。你给那打死你没？你有什么老师？我的呢？莫那古鲁的。我的呢？莫那古鲁的。你有什么老师？什么概念？我怎么搞的？他们什么时候有时间？他们 on 的什么时候？什么时候给了给了那 when 考完大的毕业的给那个呢？他们什么时候有时间？伢的考完的为了问题呢 ？on 的考完大的为了问题呢 ？on 的毕业的为了问题呢？伢的毕业的 free time 没搞的呢？一个东西没给到是？他们什么时候有时间 ？on 的考完大的 free time 没搞的呢？你玩的呢？ඔවුන්ට කීයටද නිවාඩු තියෙන්නේ කීයටද වෙලාවක් තියෙන්නේ තමන් ශමශහොයෝ ශජියන් තමන් ශමශහොයෝ ශජියන් තුන්වෙනි උදාහරණය ෂෙයි කවුද ෂෙයිෝ ගගහ දීදි ෂෙයි කාටද ඉන්නේ ගගහ දීදි අයියලා සහ මල්ලිලා ෂෙයිෝ ගගහ දීදි කාටද අයියලා මල්ලිලා ඉන්නේ අන ප්‍රශ්නයක් අහන්න බලන්න谁有哥哥和弟弟？谁有哥哥和弟弟？卡特的阿姨了吗？里来呢？卡特的阿姨了吗？里来呢？啊，谁有哥哥和弟弟？谁有哥哥和弟弟？没完的，皮里突突的呢？的，没普通话题，啥玩意儿？怕的阿英卡拉，一天的皮里突突的，没这来个人的呢？我有哥哥和弟弟，给俺们说。哪个朋友？哪？koi yalu ada, mana yalu ada? 哪 ？Which mana koi kene kene？ 哪个朋友？Monayalu atad inne chongguo phangyo. Chongguo phangyo kele kyanne China mituran. Chongguo China ya phangyo mituran. Chongguo phangyo Chinese friends kyanne ka China mituran. Naga phangyo yo chongguo phangyo. Naga phangyo yo chongguo phangyo. Koi yalu atad inne China yalu. Koi yalu atad China yalu inne. Koi mitura atad China mituran inne. Naga phangyo yo chongguo phangyo. Anu baranna.ප්‍රශ්නවාචි සර්වනාම්පද හතරක් මම මෙතන පාවිච්චි කරලා තිනවා ෂෙන්ම මොකක්ද කියන එක ෂමෂහෝ කවදාද කීයටද කියන එක ෂෙයි කවුද කියන එක නා විච් මොන කොයි කියන එක රයිට් මේකේ ඕනනම් ඉතින් අපිට නාර් කියන එකත් පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මම මෙතන දාලා නැහැ නාර් කියන එකත් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් නාර්යෝ පංයෝ කොහෙද යාළුව ඉන්නේ නාර්යෝ පංයෝ ඕනනම් අපිට එහෙම භාවිත කරන්න පුළුවන්හොඳයි බලන්න ඊළඟට අපි දැන් ලෑස්ති වෙන්නේ අපේ ඩයලොග් 2 එහෙම නැත්නම් කර්වන් ආර් ටෙක්ස්ට් 2 එක කර්වන් ආර් ටෙක්ස්ට් 2 එකේ මොනවද මේ සංවාදයේ ඇතුලේ අපිට කියලා දෙන්නේ කියන එක සාකච්ඡා කරන්න සංවාදයට තමයි දැන් අපි යන්න ලෑස්ති වෙන්නේ බලමු මේ සංවාදය ඇතුලේ කවුද ඉන්නේ කියලා මුලින්ම ඉන්නවා ඩිං ලීපෝ ඔයගලට පේනවා ඩිං ලීපෝ මුලින්ම ඉන්නවා ඩිං ලීපෝ ඉන්නවාඊළඟට යන් ලාවෂි ඩිං ලීපෝ සහ යන් ලාවෂි අතර යන් ලාවෂි යන් ගුරුතුමා යන් ටීචර් සහ ඩිං ලීපෝ කියන දෙන්න අතර තමයි මේ සංවාදය තියෙන්නේ. ඉතින් අපි බලමු මේ සංවාදය මොන වගේ දෙයක්ද කියන්නේ කියලා. එහෙනම් හැමෝම ලෑස්ති වෙන්න මාත් එක මේක කියවන්න. මම සෙන්ටෙන්ස් එකක් අවසන් වෙනකන් කියවනවා සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ ඔයගොල්ලොත් කියවන්න ඕන. හොඳේ හොඳට කටවල් ඇරලා කියවන්න ඕන.杨老师，明天您有时间吗？对不起，请再说一遍。明天您有时间吗？我们去大酒，好吗？很抱歉。明天我很忙，恐怕不行。谢谢你们。හොඳයි. බලන්න එහෙනම් මං ආයෙසරයක් මේක ටිකක් වේගෙන් කියවගෙන යනවා. දැන් හොඳට අහගන්න මං කියන දේ. යන් ලාවෂි, 明天您有时间吗？对不起，请再说一遍。明天您有时间吗？我们去大酒好吗？很抱歉，明天我很忙，恐怕不行。谢谢你们。啊，还是老师的三观在听。来，把那莫拉的讲你去了。
Yang lau sir, na dingli po katagano yang lau sir. Yang guru tu mani, mingtian heta, nin obatuman ta, yau tienawa, shajian velav ma. Heta obatuman ta velav tieno de, heta obatuman free de. Yang lau sir kena wat tuipuci, samawin na, cing karuna kara, zai nevatat shuo, kian na, ibian nekasaraya. Samawin na, tawe kasaraya kian na pulan de. Mingtian heta nin obatumanta yau tienawa shajian ma heta obatumanta velavatino de heta obatuma free de waman api chi yamu tachio api selang karanne yamu hauma hada api selang karanne yamu hada yang lawasa kiyana mehema han pauchian kiyala kiyanne tuipuchi kiyana ekama samawenna very sorry han pauchian Samawin na mingtian heta wa mama hen mang godak kare bahulai mingtian wo hen mang kong pa pu sing bayai beri wei kiela okay no wei kiela bayai mang heta godak busy etor mata inna beri wei kiela bayai kong pa pu sing ikan inna bayai kine kaya adahas karan sie sie ni man stuti obata walat stuti kiela kian sie sie ni man nata sie sie ni Sisi niman, kira kira pula. Istu ti, oyalat. Ini mana mana matamai, mereka sangwade tiennye yang lausha sahat dinglipo atar. Ini apa balamu he nang ilangat? Oygolant, adat tienna activity eka. Lian si kriya kara kama mukhakde kiala. Balan, adat kriya kara kama oygolant tienne me padam. Yatte pariwartane ak sidda kerana matamai ti. Pariwartane kerana ti. Ini oygolu punci velawa karagena hemoma. Minna meti ina wakya hata, then kohehari tanaka satahan karaganna podi velawak karagena, satahan karagena iwarala me tika pariwarthane karanna utsaha karanna. Waradunata kamak naha, ogola aniwaryen utsaha karanna me dewal pariwarthane karanna, then me chin akshara handunagena, mewa kiyawanna, mewa pariwarthane karanna ogola utsaha karanna. Waradunata kamak naha, waradi hari eka utsaha karanna, utsaha karanna tamai ogolanta meka puluwang wenne. Ithin api balamu me wakya hate monada tiyenne kiyala. 昨天的进度怎么样? 今天天气很好, 我们去游泳好吗? 太好了, 什么时候去? 现在去可以吗? 明天您有时间吗? 对不起, 请再说一遍。 很抱歉, 恐怕, 不行, 好的, 明那么话, 给他的妈呀, 爹呢, 阿的, 爸爸的那些, 可能, 一定, 阿比, 爸爸的那些, 没给他的那个, 不行, 可能, 没话, 给他的, 阿尼瓦, 爸爸的那些, 可能, 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 Pariwartanaya kogolanta laba dena kogolanta itu deh pariwartanaya balaga na mama diipu pariwartanaya balaga na obagi hari berarti lakunu keragaan na puluang. Meti ini mama kogolanta laba dena pariwartanaya. Abi balamu palavi ni wak keti na ada Beijing opera awak kohmad? Prosenya kahala dina ni deh. Ada Beijing opera awak kohmad? Jintian da jinju samaya. Tan jintian jinju samaya. Ilangat balan, ada kalagune godak hondai. Jintian, tianci, henghao. Api pinan neyamu. Waman cu yoyong. Hada, hondad, hao ma? Godak hondai, henghao, henghao. Kiyatada yanne, kiyatada, kawadada. Shama shahochu, kiyatada yanne, kawadada yanne. Dan yamu de, me dan yamu puluan de, dan yamu puluan de, sekarang dan yamu sekarang cuci, kaya ma? Heta obatuman ta velawat iya nama de, heta obatuman ta velawat iya nama. Mingtian nin yau shajian ma, mingtian nin yau shajian ma, heta obatuman ta velawat iya nama. Samawin, Tui pucik yang na puluang, han pauci yang kian na puluang, apa yang itu na tui pucik ini kita.
තුයිපුචි තමයි එකේ තියෙන්නේ නේද? ඒක නිසා සමා වෙන්න තුයිපුචි නැවත වරක් කියන්න පුළුවන්ද? ජින් zai shuo yi bian. ජින් zai shuo yi bian. පෞචියන් අපි කියනවා හන් පෞචියන් සමා වෙන්න. හන් පෞචියන්. කොන් පා පුෂින් සමහර විට බැරි වෙයි. හන් පෞචියන් කොන් පා පුෂින් සමහර විට බැරි වේවි. බැරි වෙයි කියලා බයයි. ඒ වගේ අදහසක් දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මේක පරිවර්තනය කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකත් ලකුණු කරගන්න. එහෙනම් අපි දැන් මේ ලෑස්ති වෙන්නේ 6 වෙනි පාඩමේ 3 වෙනි කොටස. ඒ කියන්නේ ඩයලොග් 2 එකට අදාළ කොටසත් අවසන් කරන්න. ඉතින් මීළඟට අපේ 6 වෙනි පාඩමේ අවසාන කොටස. එහෙමත් නැත්නම් 6 වෙනි පාඩමේ දෙවෙනි ඩයලොග් එකට අදාළ චීන අක්ෂර ලිවීම ඉගෙන ගන්න. ඔයගොල්ලෝ සූදානම් වෙන්න. මීළඟ පාඩමෙන් අපි චීන අක්ෂරත් එක්ක හමු වෙනතුරු සියලුම දෙනාට සයිජියන්.